මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් අද තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළා. රජයේ පාර්ශ්වයේ වෙනුවෙන් ඊට සහභාගී වුණේ මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයයි. දෙපාර්ශ්වයේ සාකච්ඡාවලින් අනතුරුව IMF නියෝජිතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා වෙන කාර්යාල මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා. එම නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝජනය කරනු ලැබුවේ මුල්‍ය අරමුදලේ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රධානී පීටර් බ්‍රුවර් සහ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ මසහිරෝ නොසාකිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්. මෙම සාකච්ඡාවට මෙරට නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් KMM සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් එක් වුණා. දෙපාර්ශ්වයේ අතර පළමු තාක්ෂණික මට්ටමේ සාකච්ඡාව අද පෙරවරු 9ට ආරම්භ කරන්නේ කොළඹ මහ බැංකු පරිශ්‍රයේදී. එම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළා. එම හමුව පැවතුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ලබන 31 වෙනිදා දක්වා මෙරට රැඳී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතින් ලබන සිකුරාදා නැවත වරක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජ සමග සාකච්ඡා ආරම්භ කිරීම සාධනීය කරුණක් බව ආර්ථික විශේෂඥයින් පවසනවා. තමයි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන්ම පිටිකාලීනව ලංකාව මුහුණ දීලා තියෙන ගැටලුත් අනිත් පැත්තෙන් දීර්ඝකාලීනව ලාංකේය ආර්ථිකය ිරසාර සංවර්ධන මාවතකට ගෙනීමට අදාළවත් ගත යුතු මූලික ආර්ථිකමය තීන්දුව తీරන සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම තමයි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග. මේදී මූලික වශයෙන් වැදගත් වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹීම කියන කාරණාව තරා ආකාරයක ධනාත්මක ප්‍රතිරූපයක් ලංකාවට ලබා ගත හැකි වෙනවා ජාත්‍යන්තරික වශයෙන්. ඒ අනුව ලංකාවට විශේෂයෙන්ම ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව අනිකුත් සංවර්ධනය සඳහා ණය ලබා දෙන බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආයතන වලින් ණය පාසුකම් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ එක්තරා ආකාරයකට අපිට ගේට් පාස් එකක් ලැබෙනවා ජාත්‍යන්තරික සංවිධාන හා ආධාර ලබා දෙන සංවිධාන හරහා අපේ මූල්‍ය අවශ්‍යතාවන් කපුරා ගැනීම සඳහා.